සමනලවත්ත විද්‍යාලයේ පහවසරේ ඉගෙනුම ලබන සිසුවෙක් වන සහන් කුමාර පසුගිය සිකුරාදා පාසල නිම වී ගෙදරට ඇවිත් තමන්ගේ දවල් ආහාරය ගත්තේය. සහන් ආහාර ගන්නා අතරතුර තම මවගෙන් කෝ තාත්තා කියා විමසුවා. මම පැවසුවේ දර කඩන්න කැලේ පැත්තට ගියා යනුවෙනි. සහන්ද ආහාරගෙන ඉවර වී කුරුල්ලෙකු විලස කැලේ පැත්තට දිව ගියා. සහන් ගෙදරින් ගොස් ටික වෙලාවකට පසු තාත්තා ගෙදර පැමිණියා. මව කෝ පුතා කියා ඇසුවේය. සහන්ගේ පියා පැවසුවේ දන්නේ නැති බවත් සහන්ව හමු නොවුණු බවත්ය. ගම්වාසීන් සහ මවත් පියත් එක් වී එදින රාත්‍රිය වන තුරුම සහන්ව සෙව්වා. සහන් ගැන තොරතුරක් නොලැබිනි. පසුදින උදෑසනම පොලිසියද මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළේය. ඒත් සහන් පිළිබඳ තොරතුරක් නොමැති නිසා යුද හමුදා නිලධාරීන්ගේ සහයෙන් දින කිහිපයක් පුළුල් මෙහෙයුමක් දියත් කරා. මෙම වනාන්තරය තුළ දිවියන්, ගෝනුන්, ඌරන්, සර්පයන් ඇතුළු සතුන් රැසක් බහුලව ගැවසෙන ප්‍රදේශයකි. මීට පෙර දිවියන් ගම්වාසීන්ට පහර දී ඇත. සහන්ගේ අතුරුදන් වීමත් සමග අනේ මේ කොළුවා දිවියෙකුටවත් ගොදුරු වුණා දැයි සමහරු කියති. එහෙත් පරීක්ෂණ කටයුතු වලදී සහන්ගේ පාවහන් හෝ ඇඳුමක කොටසක්වත් හමු වී නැති බැවින් හරියටම නිගමනය කළ නොහැකි බව පොලිසිය පැවසුවා. මීට පෙරද මාරතැන්න ප්‍රදේශයේ අවුරුදු 72කට ආසන්න කාන්තාවක් අතුරුදන් වී තිබේ. ඇය පිළිබඳ මේ වන තුරුත් ආරංචියක් නොමැත. ගම්මුන් පවසන්නේ අද්භූත සිදුවීම් රැසක් සිදු වී ඇති බවයි. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට නම් පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබ්බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.